Hello, kota udah here? Hi. Ah, how are you, darling? I'm doing well. How about you? I'm all right. But I'm a little busy today. I want to tell you something. Okay, what is it? You know, Mark? Yes. 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 Oh, yes. Yes. Okay. Yes. Okay, okay. Yes. Ha ha. Me. When are you coming to Sri Lanka? Ha ha. Okay. I love you. Bye. Bye. ඔන්න යාළුවනේ අපේ මිස්ටර් කොටවුඩ එයාගේ යුරෝපීය ජාතික ගර්ල්ෆ්‍රෙන්ඩ් එක මේ දුරකථන සංවාදයක යෙදුන බලන්න මෑන් කොහොමද අවස්ථාවට මුහුණ දුන්නේ තමන්ගේ ලව් එකත් එක්ක කතා කරපු හැටි බලන්න ඇයි ඇයි මම අවුල්ද මොකක්ද මම අවුලක් නැහැ අවුලක් නැත්තේවත් නැහැ මිස්ටර් කොටවුඩ එක දිගට යස් යස් ගෑවේ මොකද එහෙම අවශ්‍ය නැහැ ඉතින් යස් කියන්නේ තු නෝ කියන්නේ අනික ඉතින් ආයි විස්තරයක් කිව්වා ඉතින් මං හුම්මිට තියන්න බෑ නැත්තම් කොහොමද මං අහන්නේ යස් කියන්නේ නැතුව ආන්න කොට උඩ දිගටම යස් යස් කියනකොට පොඩි අවුලක් තියෙනවා ඉතින් යස් නොකිය කොහොමද යස් කියන එක තමයි අද පාඩම ඕකේ ෆ්‍රෙන්ඩ්ස් අපිට දැන් සෑහෙන කට්ටිය subscribe කරන බව statistics වලින් පෙන්නුම් කරනවා ඉතින් අපිට සබ්ස්ක්‍රයිබ් කරපු අපේ යාළුවෝ ටික අපි ආදරයෙන් මතක් කරනවා මේ වෙලාවේ. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක වෙච්ච යාළුවෝ සහ අලුතින් බලන අපේ යාළුවෝ සබ්ස්ක්‍රයිබ් කරලම් පටන් ගන්න. බෙල් අයිකන් එකත් ක්ලික් කළා. අපි එක ෆැමිලි එකක් වගේ ඉදිරියට යන්. හොඳයි. Thank you Mr. කොටවුඩ. යාළුවනේ අපිට දිගටම yes yes කියන්නේ නැතුව කොහොමද වෙනත් යෙදුම් වලින් එකඟතාවය පෙන්වන්නේ කියලා බලමු කතා බහකදී මුලින් සාමාන්‍ය දන්න වචනේ yes නේ අපි yes කියන විදිය බලමු කීප විදියකට මේ අපි yes නොකිය යා කියන්නේ මොකද්ද ඔන්නේ අලුනේ මේ යා කියන එක yes කියන එකේ ස්ලැන්ග් කියලා අපි කියන්නේ අර කතා විදි විතරක් යොදන්නේ ලිවීමේදී නෙමෙයි කතා විදි hey would you like to go see a movie with me oh yeah අන්න දැඩි කැමැත්ත පෙන්නවා Yes කියලා නිකන් කිව්වට වඩා ගතියක් තියෙනවා. අපිට ඒකම කියන්න පුළුවන් මෙන්න මේ විදිහට. Hey, would you like to go see a movie with me? ඔව් මෙතන යාළුනේ go to see a movie කියන එක තමයි කතා කරන භාෂාවේ විශේෂයෙන් ඇමරිකාවේ භාවිතා වෙන්නේ මේ to එක හලලා go see a movie. අපි බලමු මේකට කොහොමද උත්තර දෙන්නේ. මොකද ප්‍රශ්නේ ආපහු කියන්න. Hey, would you like to go see a movie with me? Sure thing. අර sure thing කියන්නේ දැඩි කැමැත්ත අංගවල yes කියන එක. අපිට එතනදී yes කියන්න පුළුවන් නමුත් oh sure thing මේ අපි yep කියන්නේ ඒ yes කියන එකම නේද අනේ yep කියන්නේ යාළුවනේ මේ අපි යාළු සෙට් එක අතර භාවිතයක් හැබැයි මේ yep කියන්නේ ඉතින් බොහොම මේ අර ස්ලැන්ග් ඒ කියන්නේ බොහොම මේ අර කතා කරන භාෂාවේ ඒක නිකන් අර සාමාන්‍ය yes එකක් ලොකුවට කැමැත්ත පෙන්වන එකක් නෙමෙයි අපි බලමු මේක කොට උඩ do you want to go to the market yep අපි කිසියම් කැමැත්තකින් මිතුරන් අතරේ විහිළුවෙන් yes කියන යෙදුමක් තමයි yes අපි ගමු උදාහරණයක් කොට උඩ would you like to have a beer yes ඔව් මේ වසුද්ද කඩ වර්තමානයේ පාවිච්චි කරන්න යොදා ගන්නවා මිසක් යාළුනේ මං හිතන්නේ ඩික්ෂනරි වල නැහැ අර බලන්නේ අර yes කිව්වට වඩා yes කිව්වහම අර කැමැත්ත පළ කරන දැන් දන්නේ නැද්ද beer එකක් කිව්වහම මිනිහා yes ගියාවා බලන්න ඒක තමයි yes කියන බොහොම අර විනෝදකාමී යෙදුමක් අර අපි දන්න ආතල් පට්ට එලකිනි වගේ වචන සිංහල ශබ්ද කෝෂේ නෑනේ ඒ එලකිරි නම් තියනයි තේ එලකිරි කියන්නේ එලකිරි නේ ඔව් මේව යාළුවනේ හුඟක් තාරුණ්‍යේ වචන අපි තාරුණ්‍යනේ මොකද කියන්නේ කොට උඩ ආ මොනවද කියන්නේ යන්ව යන් අන්න හරියට හරියේ වගේම කිසියම් කරුණකට අපි දෙන්නම කැමැත්ත දක්වනවා නම් කොට උඩ I really like that dinner that was great මං ඒ dinner එකට මාරාසයි ඒක නියමයි sure thing අනේ sure thing කිව්වහම ඒක yes කිව්වට වඩා හොඳයි අපි හිතමු මං කියනවා කොට උඩ can you come over for dinner sure can you bring some beer okay අනේ දැන් මේ අපි සාමාන්‍ය කතා කරන විදිහනේ අපි අහලා තියෙන කඩ ඔව් අපි සුද්ධ කතා කරන විදිහ බලමු මේ දවස කොට උඩ you want to come over for dinner right you want to go grab some beer right on
බලන්න අපි ආරාධනා කරන හැටි කොට උඩ can you come over for dinner කියලා තමයි අපි මුලින් කිව්වේ හැබැයි සුද්ධෝ මේක අහන්නේ කොට උඩ you want to come over for dinner ඒක හරියට අපිට තේරෙන්නේ ඔයාට එන්න ඕනිද දවල් කෑමට හැබැයි මේ කරන්නේ ආරාධනාවක් එන්න ඕනිද කියලා නෙමෙයි මේ අහන්නේ අපේ යාළුවා කියන right කියලා ඊට පස්සේ මං අහනවා you want to go grab some beer බලන්න අපි can you bring some beer කියන එක එයා වෙනස් විදියකට අහන්නේ අපි grab කියන්නේ ඩැහැ ගන්නවා කියන එක go grab some beer go and grab කියන එක and එක හලලා කියනවා go grab some beer කියලා එතකොට බලන්න අපේ යාළුවා උත්තර දෙන හැටි right on ඔව් අන්න බලන්න දැඩි සතුටින් ප්‍රමෝදයෙන් තමයි කිව්වේ okay කිව්වේ එහෙම නැත්නම් yes කිව්වේ right කිව්වා කැමට එන්න කිව්වම right on කිව්වා අර පොඩි ආතල් එකක් ගන්න යන බව තේරුණාම right on එක නියමයි අර young generation එක වගේ කතා කරන විදියක් නේ අන්න right අපි බලමු මේක ඔන්න කොට උඩගේ girlfriend ගේ boss අහනවා Sandra can you finish the project on time Sandra ඔයාට project එක ඉවර කරන්න පුළුවන්ද වෙලාවට Alright, I'll do it. And එහෙම නැත්තම්? Of course. එහෙමත් නැත්තම්? Sure, I can. එහෙමත් නැත්තම්? No problem. ඔව් බලන්න මෙතන මේ උත්තර ටික yes කියන සාමාන්‍ය විදිහක්. ඉතින් මෙයා කියන දේට එකඟ වෙනවා. හා කියලා මේ කියන්නේ yes කියන යෙදුම උද්‍යෝගයක් නැත්තේ නැහැ. උද්‍යෝගයක් තියෙනවා. මේක සාමාන්‍ය යෙදුමක්. මේක නිවැරදි. අපි බලමු මෙයාගේ ලහුවෙක කොහොමද උද්‍යෝගෙන් yes කියන්නේ කියලා. ඔන්න බොස් අහනවා මෙහෙම. Hey Sandra, let's go to the beach. All righty. ආන්න දැක්කද girlfriend බොහොම fun එකේ අර ඉස්සෙල්ල all right කිව්වා වගේ නෙවෙයි. මේ all right කියලා උත්තර දුන්නේ. එයා boss එක beach එකට යන්න ආසයි. Boss handsome. ඒ ආසාව පෙන්වන්න තමයි එයා all right කියලා කිව්වේ. මේ යාළුව අතර භාවිතයක් ඒ වගේම කියන්න පුළුවන්. Hey Sandra, you want to go to the beach? I would love that. ආන්න කොහොමද උද්‍යෝගේ? එහෙම නැත්තම් මෙහෙම කියන්න පුළුවන්. You bet. බලන්න yes කිව්ව වගේ නෙවෙයි දැඩි උනන්දුව ආසාව සහ කැමැත්ත. ඒක නම් උදාහරණයක් විතරයි. ඉතින් යා බීච් යන්නේ මාත් එක්ක විතරයි. බොස් එක යා බීච් යන්නේ බොරු කතාවක්. හරි හරි ඒක අපි දන්නේ. අපි දැන් අපි මේ උදාහරණ ගන්න. බලමු තව උදාහරණයක් ඒ වගේ ඒ දෙන්නම අරගෙන. Sandra, can you finish the project on time? Certainly. එහෙම නැත්තම්? Definitely. මේක යලුනේ සාමාන්‍ය විදිය. අපි බලමු ඒක පොඩි කිලිලොල් ගතියෙන් කියන්නේ. Sandra, can you finish the project on time? Totally. ඕ කියන එක තමයි yes කියන එකම තමයි මේ totally කියලා කිව්වේ. අන්න බලන්න මෙතන කිසියම් තාරුණ්‍යයක් කිලිලොල් බවක් පෙන්නුම් කරන මේ යෙදුමේ කොට උඩගේ girlfriend එහෙම boss එක අතිශයින් අර කුළුපගයිනේ ඒ නිසා මේ විදිහට හැසිරුණාට මං අනුමත කරන්නේ මේ යෙදුම යාළුවා අතරේ විතරක් තියාගන්න මේ අර boss ලත් එක්ක නෙවෙයි මේ boss ලත් එක්ක ඒ වගේ senior කට්ටියත් එක්ක නෙවෙයි මගේ යාළුවා අතරේ කොට උඩ we are going to have class tomorrow okay ඔන්න බලන්න මිනිහා ඕකේ කිව්වේ හරියට නිකන් මිනිහා මට ගෙවලා ඉගෙන ගන්නට තදා අන්ත විදිහට හැබැයි මම මෙහෙම ඇහුවොත් එහෙම කොට උඩ we are going on a trip tomorrow okay dokey අන්න බලන්න මිනිහාගේ උද්‍යෝගය මේකත් අර තාරුණ්‍ය යෙදුමක් ආතල් යෙදුමක් යාළුවෝ අතරේ පවුලයා අතර තමයි මේක පාවිච්චියට සුදුසු. අවසන් වශයෙන් යාළුවනේ අපේ කොට උඩ අර මේ වීඩියෝ එක පටන් ගන්නකොට තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට උත්තර දුන්න ආකාරය මතකනේ. Yes 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 ගගා. මේ කියලාත් කිව්වනේ. හරි හරි දැන් කොහමද එයා විස්තර කරනවා මං අහගෙන ඉන්නේ කොහමද? කුම්මිටි කියන්නේ කොහමද කියන්නකෝ කියන්නකෝ. කිව්වේ නැහැ නේද? ඔව් ඔන්න එයා විස්තරයක් කරනවා. ඔයා එකඟ වෙන බව අඟවනවා. ඔන්න මේ වචන ටික නිකන් බලන්න. එකඟ වෙන බව අඟවන. Okay. Certainly. Definitely. That's right. Of course. Yeah. නෑ එකඟ වෙන බව අඟවන්න. ඔව් අපි තුම යා විස්තරයක් කරනවා. ඒක බොහොම රසවත්. ඉතින් ඒ රසවත් බව අපි අනුමත කරන යෙදුම් තමයි අපි මෙහෙන් අපිට උත්තර දෙන්න බුණා yes කියන වෙනුවට interesting. Cool. Nice. Wow. Oh my god. Really? Oh, really කියන අර ඒක නිකන් අර පුදුමයටත් කියන්න පුළුවන්. ඇත්තද කියලා අහන එක මේ අර කඩෙන් හුම්මිටි තියෙන හැටි කිව්වේ නැහැ නේද තාම ඒක කියන්නේ නැද්ද ආන හුම්මිටි තැබීම සඳහා යාළුවනේ අහහා අහහා එහෙම නැත්තම් හ්ම් එහෙමත් නැත්තම් අපිට මෙහෙමත් කියන්න පුළුවන් I hear you හුම්මිටි තියෙන අතරේ I hear you කියලාත් කියන්න පුළුවන්
මං අහන් ඉන්නේ කියලා. ඒ වගේම මොන අවස්ථාවකදීවත් කඩෙන් කතා කරද්දී අතරමැදට මේ වගේ අපි සිංහල වචන පාවිච්චි කරන්න එපා. මේ අර කොට උඩ දුරකථනයෙන් කතා කරා වගේ. ඈ නෝන්ඩිම තමයි කරන්නේ නේ. හරි. කමන්න යාළුවනේ අදට ඇති කියලා හිතනවා. අපේ වීඩියෝ එක හොඳනම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, අමතක නොකරන්න. ඒක තමයි ඔයගොල්ලෝ අපිට දෙන ලොකුම සහය. අනේ අරයට කොහෙද ආයි කෝල් කරනවා. මම පොඩ්ඩක් ඉන්න බලන්න. අන්න දැන් බලමු මිනිහා ෆෝන් එකට ආන්සර් කරන හැටි. ෆෝන් විටි දින හැටි, යස් කියන හැටි පොඩ්ඩක් බලමු. I want to tell you something. Okay. You were so kind to me. Uh-huh. We had a wonderful time together. Uh-huh. It's obvious that you were the best. Oh my God. But I have to tell you this. Uh-huh. You know Mark, right? Of course. I met him today. Wow. He said he is in a hurry. Cool. So I took a decision. Interesting. So I'm going to marry him tonight. Oh, really?